රමිට මේ අදාලි සිද්ධිය සිද්ධ වෙන්නේ අලුත්කඩේ මයස්ත්‍රාත්තාධි කරනි. උසාබි අංකදදයකි. මම නීතිවිද්‍යාලින්න කාලේ එක දවසක් පොඩි වැඩකට මගේ යාලුව කම්බෙන මංමේ මහිස්ත්‍රාත් තු සාාවයට ගිය මහිස්තරාත් සාාවයට ගිහිල්ලා මගේ යාලුවා වැඩ ඉවරල එනකක් ම උසාබී ඉඳගෙන බලං හිටිය. මෙලේ වෙලාවේ එක නඩුුවක් කතා කර ැතං විිනිසුරම ඉදිරයේ නඩුවක් හැඳෙව්වා ඒ කැඳවේ හෙරෝයින් අඩුවක් සම්බන්ධී එෙමනැතම් කුඩු කාරෙක් ස්ලෝම්බට හොරකන්කිරීම සම්බන්ධි.ඒවෙලාවෙේ අදාල පුද්ගලයක් ගිහිල්ලා සාක්කකූඩුවට නැක්්ග. හෝත් බැලූ බැල්මටම බොහොම පපි වෙල පුද්ගලික් ඇඳල තිබුණ ශෂයටට්ික හොඳටම පොඩි වෙලා දාගන හිටියේ බාට දෙකක් බාට දෙකෙත් පැත්තක් ගවෙල තිබුණේ කොටින්ම අ ඉදිනිදා භාසාාවකවත් චාබා ඇතුුමත්තම මේ මනුෂ ඇඳදගෙන හිටිය. හැබැයි ොම පැදිලිව රජුව නඩුකාර දිහහා බලං හිටිය මේ පුද්ගල සම්බන්ධෙන් කිසිදු කෙනෙක් උනන්දුවක් දැක්වෙන. ඉන් පස්සේ පොලිසිය තෝදනපත්‍රේ කියවන්නට පටන් ගත්ත. ඉට පැර විනිසුරතුමා අදාළ සැකකාරගෙන් හවා තමගේ නීතිඥ කෝය කියල ඒෙලා ඔහොක් කිව්වා ස්වාමීනී මට සල්ලිනෑ නීති්ඥක් ගන්න ඒනිසා මමම මගේ නඩුව පෙනීවයි කියන කාරණ ඒවනැත්තාම් ඔහුගේ නඩුව ඔහොම ආගි කරනවා ක ලො දැනුදුු. පසේ විනිසුරතුම අහුදියැටික ප්‍රශ්නාර්ථයෙන් බලංහිටිය බලං ඉදලා ඉන් පාසේ පොලිස් නිරධාරෙන්ට කිව්වා අදාළ නඩුව මෙහෙවන්න කියලා. ඉන් පස්සේ ඒ පොලිස් නිදධාර සින් චෝධනා පස්ත්‍රේ කියව්වා. ඉන් පසේ හගෙන් ඇහවා වර්ගකරුද නිවැරදිකරදග. ොම පැහැදිලුවත් තීවරව නඩුකාරය අදිහා බලාගැන කිව්වා තමන් නිවරදිකරුයි කියන කාරණය. ඉන් පසේ විනිසුරතුම ඇහවා තමුන්ට පුළුවන්ද දැම්මේ පොලිසි දැන් සාක්්‍ය දෙනවා මේ සාක්ක්‍ය අහන් ඉඳලා මේක පොලිසිේක් දැන් ඔබට සිදධ වෙනවා හරස් ප්‍රශ්නාහන්න ඒක කරන්න පුළුවන්ද කියන කාරණය. ඉන් පාසේ ඔහහිනා වෙලා කිවවා ස්වාමීනී මම සෑහන කාලයක් මේ උසයි වෙලා ඇවිත්තින්වා ඒ හින්දා මට සහරලට නීතිංජ මහත්තකොට වඩාහොගට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඉන් පසේ නඩුකාරටික කපබ්‍රංස් විදියට තමයි බැලුවේ, හැබැ මේ වෙනකොට නීති්ඥොටික අර ටේබෙල්ලකින්දගෙන කට ඇරගෙන මේ සැකකාරය දිහ බලඉන්නට පටංගාත්. ඉන් පාසේ පොලිස්ේ චෝදනාව කියලා. අවසානගේ සාක්්‍ය දෙන්න පටන්ගත්ත. සාක්ක්‍ය සඳහන් වෙලාතිබුණේ අදාර පොලිස් නිලධාරින් විසින් ඒ ප්‍රදේශයේ හොරකම් මැරකන් තාක්කඩිකන් සිද්ධ වෙනවා ඒ නිසා පොලිස් වැටලිම් කරන්න තීරණය කරල තිබුණ එක් දවසක් එ පොලස් නිලධාරයෙක් තුවක්වොකුත් අරගනඒ පාරදිගේ යනකොට ඔහු දැක්ක කියලා එස්ලෝම් බටයක් හොරකංකරගෙන මිනිහෙක් දුවන. ඉන් පස්සේ හඩ ර්රෙක්ධමගේ ස් ලෝම් ට හොකං කරා කියලා දැනගත්තර පස්සේ. ොිස් නිලධාරයා වූ පස දුවලදුව ලගේහිල්ලා හල්ල ගත්තා කියෙල තමයි උසාක්ක්‍යය සඳහන් කරක්. ඉන් පස්සේ ඔගේ සාක්‍ය අවස වනාට පස්සේ නඩුකාර සැකකරුගෙන් ඇැ්වා දැන් තමුන්ට පුළුවන් නීතිඥක් නැති නිසා මේ පොලිස් නිලධාරයන්ගින් තමන්ට අහන්න තියන හරස් ප්‍රශ්නාහන්න කියන කාරණෙ. ඉන් පස්සේ වූ බොම පැහැදිව ජෝජනාවක් කර පොලිස් නිලධාරයටට මම තමුන්ට යෝජනා කරනවා තමු මේ දුන්නේ සම්පූර්ණ බොරු සාක්කයක් කියලා. පසේ පොලිස් නිධාරයා තක්කු මුක් වෙලා මේ කුඩුකාරයාදිිය බලංහිටිය. බලං ඉදලා ඔවඒක ප්‍රදේක්ෂේප කර. ඉන් පාසේ වූ ඇව්වා පොලිස් නිලධාරයගෙන් තමුන් මේ ගරු අධිකරණයස්සර මේ මනිසුරතුමාට කිව්වා මම එදා උදේ එස්ලෝම් බටයක් කරගෙන පාරයනවා දැක්කයි කියලා. ඉට පස්සේ ඔහක්කිවා ඔවු කියල. ඉන් පස්ේ ඇව්වා දැන් ඔබ කියන විදියට ඔබ ගෞ්තුවක්කෝකු තිබ්බ. ඔ කිය ඉන් පස්සේ හනව දැන් තමුන් දකිනුකොටම දුවදුව හිටියද නැත්තම්ම තමුන් දැක්කට පසුදුවන්න පටන් ගත්ත කියලා. ඉන් පස්සේ පොලිස් නිලධාරයක් කිව්වා නෑ මොහු දැක්කට පස්සේ තමයි ස්වාමයිනිි මහුගේ පස්සේ එලවන්න පටන් ගත්ත කියන කාරණෙ. ඉන් පස්සේ ඒ කුඩුකාරය ඇහුව කිදුවම මම තමුන්ට කියන තමු කියන්නේ බොරුවක් මොකද තමුන් කොහොම දන්නේ මං උත්සාන්ෙන ස්පලෝන්ට හොරකංකරපිකත්ද නැද්ද කියන කාරණ පසේ පොලිස් නිලධාරයායක්කිවවා ස්වාමීන ම දැක්කට පස්සෙ මේ පුද්ගලයා මේ බටේ අරගෙන දුවන දක් ම දක් මන්තමය මොහ දුවන්න ගත්තේ මෝ මීට පරත් හොරකම්වලට අහුවෙලා තියෙන කෙනෙක්නිසා ම සැක කරලාගේ පස්සෙේ වයි කියන කාරණ. ඉන් පස්සේ ඔහු හිනාවෙලා හැවා ඔය කියන විදියට ඔබතුමා මගේ ප කිලෝමීට භාගයක් විතර දුවල තියෙනවා නේද කියලා. එවෙලා පොලිස් නිලධාරයක් තක්කුමුක් වෙලා නඩුකාරයා දිහ බලාගෙන හිටිය නඩුකාරාකිව එකකට උත්තරයක් දැන්ඩී. න් පසේ විරූපත්තල් හගන පොලිස්කාරයකිව ඔවු ම එළවල තමයි අල්ල ගත්ත කියලා. ඉන් පස්සේ ඔහ හිනාබල හවා තමන්ඔ තුවක්කුබට තරගෙන මක පස්සේ එලවනකුට ලැද්ජහිතුන නැද්ද කියලා. ඉන් පස්සේ ඔහු කිවනෑ ඉ පස්සේ නඩුකාරාජිහ බලං ඉදල නඩුකාරයකිවය එක අදාල හැක්ති ප්‍රශ්නයක් කියලා. ඉන් පසු නවතවතාවක් වෝ ම තන් ොතුවක්වත් තරගෙන මගේ පස්සේ එලෙව්වා කියනකයි. ොරුවක් මොකද පොලිස් කාරෙක් පස්සෙ එෙවෙනකොට ඒ පැත්වන මිනිසු අනිවාර්ය මල්ලදනවා තමුන්මක කියනෙ සම්පූර්ණ බොරුසාකයක් කියලා. ඉන් පසේ පොලිස් නිලධාරියයක් තක්ක මුක් වෙලා බිරුව පට්ටල් ගහගෙන බලංගීටියා. ඉන් පාසේ නඩුකාර ඇහවා තමුන් පොලිස් නිලධාරයගෙන් තමුන් මේ දැන සාක්ෂය සත්‍ය සාක්ෂයක් කියලලා තමුන්ට තහුරු කරට පුළුවන්ඩ කියලා. ඒවෙලාවේඒ පොලිස් නිලධරයක් කට අරගෙන බලං හිටිය. ඉන් පසේ පොලිස් නිලධාරියගෙන් අරය. සැකරවහෝ වටේම සීසි කැමර තියෙනවානේට තමන් ඒවෙන් බැලුවද ම ඇත්තනම ද්වදන නැද්ද කියලා. ඉන් පස්සේ පොලස් කාරාටියක් කලබල වනාා කලබල වනාට පස නඩුකාරව හරි තමන් කියන දරමීම මනුෂ්‍ය පස එෙවන එලවල 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 අල්ගත්තන, කොහොම දෙෙම අල්ලගත්. ඉන් පස හු කියන පටන් ගත්ත මහ දුවගනයනකට තමන් හරස්පාරසිකින් එලවගෙන ග හිල්ලා අල්ලගත්තයි කියලා. ඉන් පස්ේ රෝ ර ුඩ ල බැ ච් පුදග කියලා. මේ පොලිස් කාරටයෝජනාකරත් තමුන් කියන්නේ පට්ට පල් බොරුවක් මග ගෙදරට විලමවා අල්ලගෙන ගිහිල්ලා මට හොඳටම ගහල මේ බටේ දාලා නඩුව දැම්ම මේ කරේ එස්ලෝන් කඩේ මුදලාලිගි වුවනාවට ඔබතුමයි මුදලාලිගෙන් ජරාවගත්තයි කිය.ඉන් පසේ පොලිස් නිලධාරන්ට කට උත්තර නැතුවගිය. ඉන් පස්සේ නඩුකාරතුමා බොහම පැදුව පොලිස් නිලධාරයට කිව්වා මේ වගේ පුද්ගලෙක් උසාාවයට විලසාමාන්‍යය බොරු කියන්නේ නැහැ. මොකද. ලිස් නධරියටටන් පස්සේ නඩු කාරා තේරුම් කල්ල දුන්න පොලිස් නිලධාරීම මේ විදියට නඩු හදනවා මේක බරපතල ප්‍රශ්නයක් කියලා. අවසානදී අදාළ පුද්ගලයක් නඩුවෙන්නේ දහස් වන. ඒවෙලාවේ නීතිजඥෝ තක් මුක් වෙලා තමයි බලං හිටි. මෙතුරණී මේ අදා සිද්ධියෙන් අපි තේරු ගත්තු වැදගල්ම කාරණය තමයි. ොහු කිසිම දවසක නඩුකාරයිස්සරවත් නීතිීඥෝ ඉස්සරාවක් පොලිසිස්සරවත් ඇඹරුණනේ නෑ ඔහෝගේ අතේ වෙනුව බොහම පැදිලුව ඉදිරිපත්ව වන ඔහ වෙනුවෙන් කතා කර. එක අවධනමත් තිබ්බ තමයි හැබ ඔු භයනතුවයකට මුණදීම නිසා තමයි ඔහු එක සාර්ථක කරගත්තේ. දෙමනිකාණය තමයි නීතිීන්ඥෙක්හ ඔබාතර ලොකු වෙනසක් නෑ. ීති විද्याാල ගන්නන වැදගන්ම කාරണයක් තමයි, නීතිඥ සා සාමාන්‍ය මනස අතරතියෙන බරපතල වෙනസයි එක වෙන සൈතියന ඒ තමයි, සාමාන මිනිස නීතිය තියෙන දැනදන්නന නීතිഞോ නීතිය තියෙන තැ න් वाയക്ക කිය කාാണ. බදන්නවා අප්‍රාධ නීතිය එක සංකල්පයක් තියෙනවා නීතිය නොදනීම සමාටට කරුණක් නොමයි කියලා. ඒක අනෙ කිසිවම කෙනකුට උසාාවයට ඇල්ල වරදක්රාට පස්සේ විරද විත්තුකරුගෙන් අනවා නිදහසට කාරණය ඒවෙලාව හට ඒ නිදහසට කියන්න පුළුවන් කාරණාවලට සමයි සාමාන්‍ය අපි විත්්‍යවාචකයක් කියන්න.කිසිම මෙකෙනකට උසාබේයට ඇල්ල කියන්න බැෑහ මයිඒ නීතිය තියන කළ දැනගැ හිටිය නෑහ කියලා මොකද නීති උපකල්පනය කරවා හමෝම නීතිය දන්නවායි කිය. ැ මේ සමස්තයක් විදිහයට ගත්තව පස්සේ නීතිීඥෝදන්නවා ප්‍රසිදියක අවුලක් තියන වනන් ඒක බලන්න ඕනි ක්‍රිමිනල් ප්‍රසීඩියකේ ඒවගේ ශෙක්ෂන් එක හරි දන්න ගෙන හිටිය. හෙමනැත් ම් එතිනෙදා ජීවිතයේද සමහර වෙලාට නීතිී්ඥන්ට වඩා සමහර මිනිස්සු. හොඳින් නඩුවල අදාළ කාරණාදන්ලේ නිසා. මේටේ කෝට්ටකත් කෝට් එකයි බෝඩ් එකයිනැතුව ගුටන්. හිෙද නත කෝට්ටක බෝඩ්ඩග නිසා ුටි නොකා බේරන පිරිසා තර මුලින්ම ඉන්නවා නීතිය සා වෛද්‍යවර. මෝදෙක් දොල්ම ිනිස්සු ප්‍රශ්න නොරන්නේ ෝට් එකට සා හයිකට තියන බයනිසා. ඒ නිසා සමස්තයක් විදියට ගත්තර පාසේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඕෑතරික කතාකිරීමේ අයිති ඔබට තිබෙනවා ඒ සඳහා බයවුණොත් කිසිමදවසක ඔබට කොන්ද කෙලින්තියාගෙන මේක මූුණ දෙන්නට බැෑ වි තරක් න ඔබ හොඳින් නිතරනන්තරෙන් සාාවවිදිගොත් ඔබට තේරන ඇති පික්ෂම පලපුරුදුුව අපරාධකාර සමහරට අපරාද නඩුව මෙම නීති ඥා ඩුපදෙස් දෙනවා අහවාල් වගන්තති අරතේ මේක කරපං එමනත්තා මෙන්න මේ හරස් ප්‍රශ්නටික පොලිසින් හප පං කියෙන මට. එනිසා, අවසාන පසිය ඔබ තේරු ගතුුතු වැදගන් කාරණය තමයි. ඔබටත් නීතියයකුට තිබෙන සමාන අයිතිවාසිකම් තිබෙනවා වෙනසකට තියෙන්නේ ඔහුසාෝ බාතර පොඩි පර රයක් තින එහමනත්තඟ ර අපේ සමාජයෙන්කුත් තවක් සමාජය විසි මහදල දිගල තියෙනවා. එනිසා මේ කඩතුරාවක් ගලවල බයනතුව නීතියට මූුණ දුන්නත් විතරයි ඔබට නීතියෙන් සාධාරණයක් ස්ට කර ගැනීමේ හැකයාාවතිී. ඉති මිත්‍රෝනි හගස සමාජ අකු තජය නමතු ප සි පත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට ජය.